ආයුබෝවන් ඔයගොල්ලෝ දන්නවද අපේ මාතෘකාව මොකද්ද කියලා Redmi Note 7 and Redmi Note 7 Pro 2019 රිලීස් වෙන මේ ෆෝන් දෙක කම්පයර් කරන්න තමයි යන්නේ. ඒ වගේ මේ වෙනකොට Redmi Note 7 කියන ෆෝන් එක ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. අපි බලමු ඇයි දෙච්චර ජනප්‍රිය වුනේ මොකද්ද මේ වගේ තියෙන පොසිටිව් පොයින්ට්ස් කියලා බලමු. එහෙනම් අද වීඩියෝ එකට යන්න කලින් පොඩි දෙයක් කියන්න තියෙනවා. channel එක තාම subscribe කරේ නැත්නම් channel එක subscribe කරන්න. වීඩියෝ එක හොඳ නැත්නම් like කරන්න මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් comment කරන්න. අපි මාතෘකා හතක් විතර ඔස්සේ මේ වගේ තියෙන පොසිටිව් පොයින්ට්ස් ගැන කතා කරමු. ඉස්සෙල්ලා ලොන්චින් ගැන කියනවා නම් Redmi Note 7 එක අවේලබල් වුණේ ලංකාව 2019 ජනවාරි මාසේ ඉඳලා Redmi Note 7 Pro එක 2019 මාර්තු මාසයෙන් තමයි රිලීස් වෙලා අවේලබල් වුණේ. එතකොට දැන් මේ මැයි ජූනි මාසේ පළවෙනිදාද මේ වෙනකොට මේ ෆෝන් දෙකම ශ්‍රී ලංකාවේ අලෙවිසල්වලින් ලබා ගැනීම හැකියාව තියෙනවා. මේ දෙක ඇතන කියන්න තන ලොකු වෙනසක් නැහැ. අපි බලමු Redmi Note 7 Pro එක පොඩ්ඩක් ඉදිරින් ඉන්න ඇයිද කියලා අපි බලමු අන්තිම වෙනකන් එකින් ද වීඩියෝ එක බලන්න. එතකොට මේ දෙකේ බොඩි එක ගත්තාම මැටීරියල් හොඳ ග්ලොස් ෆිනිෂ් එකක් තියෙනවා. ඇත්තටම Gorilla Glass 5 වලින් තමයි, ඒ කියන්නේ ග්ලාස් ලුක් එකක් තමයි තියෙන්නේ. Gorilla Glass 5 මේකට ප්‍රයෝගී වෙලා තියෙනවා මේකේ බොඩි එක හදනකොට. ඒ වගේම ග්‍රෑම් 186ක weight එකක් තියෙනවා. ඩිස්ප්ලේ එක ගැන කතා කරනවා නම් 6.3 ඉන්ච සංග, ඒ කියන්නේ ඩිස්ප්ලේ එකක් තියෙනවා HD ඩිස්ප්ලේ එකක්. IPS LCD capacitive touch screen එක 16 million වලින් තියෙනවා. ඒ වගේම අපි මේක අන්තිර මිල ගණන් ගැන කතා කරමු. එතකොට මේක mid range phone එකක් වෙන්නේ. මේ mid range phone එකක් වුණත් මේක 409, ඒ කියන්නේ 400කට වඩා වැඩි pixel density එකක් තියෙන එක මම හිතනවා ගොඩක්ම positive point එකක් කියලා. මේ දෙකේම මේව සමානයි. ඒ වගේම මේකේ memory එක ගැන කියනවා නම් ඕගොල්ලෝ model දෙකකින් මේ Redmi Note 7 and Pro කියන version දෙකේම ලබා ගන්න පුළුවන් model දෙකකින්. මේ model දෙක තමයි 28GB තියෙන 4GB RAM එකත් එක්ක, ඒ වගේම 64GB තියෙන 4GB RAM එකත් එක්ක. ඒ වගේම Pro එක ගත්තත් ඒ විදිහම තමයි 128GB තියෙන 4GB ත් එක්ක, ඒ වගේම 64GB තියෙන 4GB RAM එකත් එක්ක. මම පෞද්ගලිකවම Redmi ෆෝන් පාවිච්චි කරන්නේ නැහැ. ඒ වුණාට මම යූස් එක්ස්පීරියන්ස් එක විදිහට මම සාමාන්‍යයෙන් නම් මේ වෙනකොට ඕගොල්ලන්ට මේ වීඩියෝ එක ගේන්න පාවිච්චි කරේ Redmi Note 7 එක. එතකොට දෙකේම hybrid dual sim තමයි ඕගොල්ලන්ට පාවිච්චි කරන්න වෙන්නේ. ඒ වගේම micro SD කාඩ් එකක් ඕගොල්ලන්ට 2.6 දක්වා ඉන්ස්ටෝල් කරගැනීමේ හැකියාව තියෙනවා. hybrid dual sim කම ඕගොල්ලෝ දන්නවා. ඕගොල්ලෝ sim කාඩ් එකත් එක්ක micro SD කාඩ් එක ඕගොල්ලන්ට ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. එහෙම නැත්නම් dual nano sim දෙයක් පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. एक इंटरेस्टिंग पॉइंट है कि इधर अभी पढ़ा मेन कैमरा कथा करने वाला देखिए मेरे को समान क्वालिटी इस तीन ने ड्यूअल कैमरा आती है ना, ये वाके में सुपर उत्पादन दी रियर एलईडी फ्लैशर एक तीन ना देखिए मैं मेगा पिक्सल 48 मेगा पिक्सल पहा किन ड्यूअल कैमरा एक तीन ना ओगोंट हमारे फोटो गंड पुलवा रियर कैमरा एक ये वाके में पढ़ा कैमरा एक जन की ना नोट 7 प्रो एक पढ़ा किधरी ඒක මම දකිනවා Note 7 Pro එකේ හොඳ පොසිටිව් පොයින්ට් එකක් කියලා. ඒ කියන්නේ කියන්න තන ලොකු වෙනසක් නැහැ. හැබැයි තරමක වෙනස්කමක් අපිට සෙල්ෆි කැමරාව ගැන කියනවනම් දෙකේම එක සමාන ගුණාංග තමයි තියෙන්නේ. මෙගාපික්සල් 13ක් සහ 2.0 අපැච් එකක් තියෙනවා. ඒ වගේම සෙල්ෆි කැමරාවකින් ඔකට වීඩියෝ කිරීමේ හැකියාව තියෙන ෆුල් HD වලින් 30 FPS වලින්. ඒ වගේම මේකේ Bluetooth අපිට ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා ලේටස්ට් Bluetooth version එක Bluetooth 5.0 වලින්. USB ගැන කියනවනේ USB type C Note 7 සහ Note 7 Pro දෙකේම අපිට ලබා දීලා තියෙනවා. එතකොට මම ඔයගොල්ලන්ට තේරෙනවා මේ ෆෝන් දෙක fast charging වලට support කියලා. බැටරිය එක ගැන කියනවනම් non removable බැටරියක් තියෙන lithium pro බැටරියක් තියෙන්නේ. 4000 mAh බැටරියක් තියෙනවා. fast charging වලට මම ඉස්සෙල්ලා කිව්වා වගේම support කරනවා. එතකොට මේ 4000 බැටරියෙන් ඕගොල්ලන්ට ගේම් ගාලා hard use කරලා social medias වලට මේක පාවිච්චි කරලා ඕගොල්ලන්ට ගොඩක් hard use කළා. ඒ කියන්නේ මම මගේ අත්දැකීම නම් මම දවසක් පාවිච්චි කරන් මට 130ක් විතර අනිවාර්යෙන් බැටරි percentage එකක් ඉතුරු වෙනවා. mid range phone එකක් විතර මේකේ තියෙන තව positive point එකක් තමයි rear mounted fingerprint එක, curve sensor එක, accelerometer එක, ඒ වගේ proximity compass වගේ sensor සියලු එකක්ම මේ phone එකත් එක්ක ලබා දීලා තියෙනවා. එතකොට අපිට තේරෙනවා mid range phone එකක් වුණාත් ඕගොල්ලෝ මේකෙන් හොඳට VR experience එක ලබා ගන්න පුළුවන්. එතකොට මේක platform එක ගැන පොඩ්ඩක් කතා කරනවා නම් Android 9.0 latest version එක තියෙනවා. MIUI 10 එකත් එක තමයි අපිට පාවිච්චි කරන්න හැකියාව තියෙන්නේ. ඒ වගේම තව මාස 3ක් විතර යනකොට Android 10.0 එකත් upgrade එකක් විදිහට දෙයි කියලා අපි මේ ෆෝන් දෙකෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. Android 10.0 ගැන දැන් නැත්නම් මම හදපු වීඩියෝ එකත් මේකත් අනිවාර්යෙන් බලන්න.
ඒවම චිප්සෙට් එක ගැන කතා කරනවා නම් Qualcomm Snapdragon 660 චිප්සෙට් එකක් තියෙනවා. ඒ වගේම Pro එක ගැන කතා කරනවා. Pro එකේ චිප්සෙට් එක පොඩ්ඩක් ඉදිරියෙන් ඉන්නවා. Snapdragon 675 චිප්සෙට් එකක් තමයි තියෙන්නේ. ඒ වගේම octa-core CPU එකක් තියෙනවා දෙකේම Adreno 512 GPU එකක් තියෙනවා 7 එකේ. ඒ වගේම 7 Pro එකේ Adreno 612 GPU එකක් තමයි තියෙන්නේ. එතකොට ඕගොල්ලන්ට තියෙනවා Redmi Note 7 Pro එක ඉදිරියෙන් ඉන්නවා කියලා. හැබැයි මේක සැලකිය යුතු තරම්ම ලොකු ඉදිරි, ඒ කියන්නේ මේක ගොඩක් සැලකිය යුතු තරම්ම ලොකු ප්‍රවණතාවයක් නොවුනත් යම් කිසි තරමේ ස්පීඩ් එක එහෙම අපිට වැඩිවීම Note 7 Pro එකේ බලා ගන්න. ඒ වගේම Note 7 එක අවේලබල් වෙන කලර් තමයි බ්ලූ, බ්ලැක් හා ට්විලයිට් ගෝල්ඩ් කියන කලර්. ඒ වගේම Note 7 Pro එක, ඒ කියන්නේ මාර්තු මාසයේදී ලංකාවේ අවේලබල් වුණු ෆෝන් එක නෙබියුලා රෙඩ්, නෙබියුලා බ්ලූ වගේ, ඒ වගේම ස්පේස් බ්ලැක් වලින් තොම ලබා ගන්න පුළුවන්. අපි මේකේ ලුක් එක ගැන කතා කරනවා නම් අනිවාර්යයෙන්ම ලුක් එක Note 7 Pro එක පොඩ්ඩක් ඉදිරියෙන් ඉන්නවා. අපි අවසාන වශයෙන් මේක මිල ගණන් ගැන කතා කරනවා නම් මේ ෆෝන් මොඩල් දෙකේම තියෙනවා 64GB internal storage එකක්, ඒ වගේම 4GB RAM එකක්. එතකොට මේ ෆෝන් එක Note 7 එක රුපියල් 33000කට 34000 විතර ලංකාවෙන් ලබා ගන්න පුළුවන්. Note 7 Pro එක ගන්නවා නම් රුපියල් 5000ක් විතර වැඩි වෙනවා. 37500 34000 විතර වුණ ලංකාවෙන් ලබා ගැනීම හැකියාව. මට මේක අවසාන වශයෙන් ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ මේ ෆෝන් දෙක ගන්නවා නම් රුපියල් 33000 34000ක් විතර දීලා Note 7 එක ගත්ත කියලා කිසි ප්‍රශ්න. Note 7 Pro එකේ සැලකිය යුතු ඉම්ප්‍රූවමන්ට්ස් නැහැ. නමුත් ස්පීඩ් එක ඇත්තටම තරමක් ලොකු. ඒ වගේ මම දැක්ක දෙයක් තමයි රියර් කැමරාවෙන් ගන්න ෆොටෝස් තරමක් Pro එකේ ඉදිරියෙන් තියෙනවා. ක්වොලිටි එක වැඩි. ඒ අරුවම් ලොකු වෙනසක් නැහැ. ඔයාලට සල්ලි මුදල් වලින් කිසි ප්‍රශ්න නැත්තම් රුපියල් 5000ක් විතර වැඩිපුර වියදම් කළා Note 7 Pro එක ගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි ඔයාලට හිතනවා නම් 33000කට 30000කට ඒ වගේ මිලකට ගන්න ඕනේ කියලා Note 7 එක ගත්තත් කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මේ දෙකේම සැලකිය යුතු ලොකු වෙනස්කම් නැහැ. ඒකට මම හිතනවා අද මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා. අද මම මේ වීඩියෝ එක ගෙනා Note 7 සහ Note 7 Pro එකම මේ දවස්වල ගොඩක් ජනප්‍රිය හින්දා මම පෞද්ගලිකව Redmi ෆෝන් මම පාවිච්චි කරන ගොඩක් මාඩුවේ. ඒ වගේ මේ වීඩියෝ ගොඩක් හොඳයි කියලා හිතනවා නම් ඔයගොල්ලෝ මේක ෂෙයා කරන්න, ඒ වගේ මතක් කරලා Subscribe කරන්න, ඒ වගේම ලයික් කරන්න, මොකක් කරගන්න ප්‍රශ්නක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. Thank you.